අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිතේ හරියට කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල හයිටි රාජ්‍යයට ප්‍රබල වූ කම්පනයක් 300කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට 2000කට වැඩි පිරිසකට තුවාල डेल्टा प्रभेदे विकृतिता इदिरियेदी ऐतिविय है कि राज्यमति चान्न कियाई मेरठ दिनकदी वार्ता ऊ वैडिम कोविड मरण ईए दिने मरण एकसिय हैटा गत ऊ दिन एकोलाहट कोविड मरण एकदहस देसिय अनुवाक कोविड वैलंदुन पुद्गले कुगे निवसट गिय महाजन परीक्षकवरुन देदेनेकुट प्रहारया वर्जनीय निरत गुरु संगम वलट अमात्य मंडल अनुकमिटुवेन कैंदवीमाक අද ප්‍රථම අවධානය විදේශ පෝතක් වෙත කැරිබියානු හයිටි රාජ්‍යයේ හටගත් ප්‍රබල භූකම්පනයකින් 300කට වැඩි පිරිසක් මේවන විට මියගොස් තිබෙනවා. තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව 2000කට වැඩි බවයි වාර්තා වන්නේ. තවත් විශාල පිරිසක් සොන්බුන් අතර සිරවේ සිටින බව මාධ්‍ය වාර්තා කරනවා. හයිටි දිවයිනට බටහිරින් මෙම භූකම්පනය සිදුව තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 7.2ක් ලෙසයි එහි ප්‍රබලත්වය සටහන් වුණේ. Center about 12 kilometers 7.5 miles from the town of St. Louis du Sud. According to the US මෙම භූකම්පනයෙන් පසුව රික්ටර් මාපකයේ 5.2ක පමණ පසු කම්පන කිහිපයක්ද සිදුව තිබෙනවා. හයිටි හි කේස් නගරයේ සම්පූර්ණයෙන්ම බිමට සමතලා වී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. දේවස්ථාන හෝටල් සහ සාප්පු සංකීර්ණ සුන්බුන් බවට පත්ව ඇති බවද වාර්තා වෙනවා. 2010 වර්ෂයේදී හයිටි රාජ්‍යයට බරපතල භූකම්පනයකට මුහුණ දීමට සිදු වුණා. ඉන් මියගිය සංඛ්‍යාව ලක්ෂ 2කට වැඩි. ඊයේ සිදු වූ භූකම්පණයෙන් 300කට වැඩි පිරිසක් මියගොස් තිබෙන අතර තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව 2000කට වැඩි බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. Lots of homes are destroyed. People are dead and some are at the hospital. Christella St. Hilaire, who lives near the epicenter, told reporters. මෙතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් වහම හයිටියට අවශ්‍ය ආධාර ලබා දීමට ඉදිරිපත්ව සිටිනවා. මිනිසුන් කෑ ගසමින් වීදි පුරා තම ආදරණීයන් සොයමින් සිටින බවයි වාර්තා වන්නේ. ජලය විදුලිය සහ වෛද්‍ය ආධාර බිඳ වැටී තිබෙනවා. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ ප්‍රාදේශීය රෝහලද මෙම භූකම්පණයෙන් විනාශයට පත්ව තිබීමයි. දැන් අවධානය දේශීය පුවත් වෙත. ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතියක් රට තුළ ඇති විය හැකි බව රාජමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ඉදිරි සති දෙකක කාලය තුළදී කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමක් රට තුළ සිදුවන බවයි. මේ අතර දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දිනේ වාර්තා වුණා. ඒ මරණ 160ක්. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දින මෙරටින් වාර්තා වී තිබුණා. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 මරණ 160ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කළා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5936ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා කළ කොවිඩ් මරණ 164 වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 124 දෙනෙකු වන බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව ගත වූ දින 11ක් තුල මෙරටින් කොවිඩ් මරණ 1290ක් සිදු වී තිබෙනවා. ඊයේ දිනේ මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 3263 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 351533ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 307345 දෙනෙකු මේවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් වෛරස ආසාදිනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 38413 දෙනෙකු පමණයි. මෙතර ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ප්‍රභේද අප රට තුළද ඇති විය හැකි බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉදිරි සති දෙකක කාලය තුළදී කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමක් රට තුළ සිදුවනු ඇති බවයි.
ශ්‍රී ලංකාවේ තත්ත්වය දරුණු මේ වෙලාවේ ඒක හංගන්න දෙයක් නෙමෙයි විශාල ප්‍රමාණයක් දිනකට මිය යනවා ඒ වගේම රෝගී වෙනවා ඉතින් මේ තත්ත්වය තාලනය කරන්න මේකට මුහුණ දෙන්න අප සියලුම කැපකිරීමක් කරනවා සියලු කටයුතු යොදලා තියෙන්නේ විශේෂයෙන්ම ඊළඟ සති දෙක ඉතාම තීරණාත්මක කාල පරිච්ඡේදයක් වෙනවා රෝගීන් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් කාල සීමාවක් දින කිහිපයක් තමයි අප ඉදිරියට එන්නේ ඒක නිසා අත්‍යවශ්‍යම කටයුත්තකට මිසක් තමන්ගේ නිවසෙන් එළියට යන්න නරකයි නීති දාලා ඉතරක් පොලිසියට යුද හමුදාවට අතින් අල්ලලා පාලනය කරලා නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් එක්කම පේන දෙයක් තමයි ඇතම් රටවල්වල ඒ ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතියක් එක්ක අලුත් ප්‍රභේද ඇති වෙලා තියෙනවා ඩෙල්ටා ප්ලස් කියලා එකක් ආවා මේ වගේ හැකියාවක් තියෙනවා සම්භාවිතාවක් තියෙනවා වෛද්‍ය විද්‍යානුකූලව බැලුවම අලුත් ප්‍රභේදයක් බිහි වෙන්න හැබැයි මේ වෙනතෙක් අපිට එවන්නක් වාර්තා වෙලා නැහැ प्रधान मार्ग अतर मार्ग श्रीलंका पोलिस परीक्षण अत्यावश्य अतर संचरने राजकारी එවගේම ප්‍රධාන මාර්ග පාලම් ආදී ආවරණය වල පරිදි බස්නාහිර පළාතේ සියලුම ඇතුළු වන සහ පිටු වන ස්ථානවල මාර්ග බාධක තර කර තිබෙනවා අනෙක් පළාත් තුළ දේ ආකාරයට කටයුතු කරනවා පළාත් අතර පොදු ප්‍රවාහන සේවා කටයුතු සිදු වන්නේ නැහැ මෙතර කොවිඩ් 19 බැලන්දී මිය ගිය පුත්කලියෙකුගේ නිවසකට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුට දික්වැල්ල ප්‍රදේශයේදී පහර දීමක් සිදු කර තිබෙනවා මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා පෙරේදා දින දික්වැල්ල පොලිස් වාසමේ කෝන්දෙනිය ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුට පහර දීමක් සිදු වී තිබෙනවා කොවිඩ් රෝගයෙන් මිය ගිය පුත්කලියෙකුගේ නිවසට නිරෝධායන කටයුත්තක් සඳහා ගිය අවස්ථාවේදී මේ පහර දීම සිදු කර ඇති බවටයි වාර්තා වෙන්නේ මේ සම්බන්ධයෙන් පුත්කලිය දෙදෙනෙකු අතරඟුවටගෙන ඊයේ දින මාතර අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 දින දක්වා හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තියේ දරුණුතම අවස්ථාවට ඉදිරියේදී ඕස්ට්‍රේලියාවට මුහුණ දීමට සිදුවිය හැකි බවට එරට බලධාරීන් අනතුරු අඟවනවා. කොවිඩ් දරුණු බලපෑමකට ලක් වූ ඇමරිකාවෙන් බරපතල වංචාවක් පිළිබඳ තොරතුරු විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ එන්නත් කාඩ් වංචාවක් පිළිබඳවයි. ඉන්දියාව මේවන විට කොවිඩ් රෝගීන් වාර්තා වීමේ තරමක අඩු ප්‍රතිශක්තයක් පෙන්නුම් කරනවා. දැන් ලොව පුරා කොවිඩ් තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාව. කොවිඩ් ව්‍යාප්තිය තරමක් පාලනය වී තිබු ඕස්ට්‍රේලියාව යලිත් කොවිඩ් වසංගතයේ ගොදුරක් බවට පත් වෙමින් තිබෙනවා. මේ සමග ඕස්ට්‍රේලියාව පෝලන්තයෙන් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා මිලියනයක් ලබා ගැනීමට නියමිතයි. මෙම එන්නත්වල මූලිකත්වය සිඩ්නිවල කොවිඩ් බලපෑමට ලක් වූ ප්‍රදේශවල තරුණයින්ට ලබා දීමට නියමිත වීම විශේෂත්වයක්. නව එන්නත්ගේ රැගත් ගුවන් යානය අද රාත්‍රියේ ඕස්ට්‍රේලියාවට පැමිණීමට නියමිතයි. මේවන විටත් සිඩ්නි නගරය සති දෙකකට අගුළු දමා තිබෙනවා. මේ අතර කොවිඩ් 19 වසංගතයේ ආරම්භයේ සිට මේ දක්වා ඕස්ට්‍රේලියාව මුහුණ දෙන ඉතා නරකම තත්ත්වය මේවන විට උද්ගත වෙමින් පවතින බව නිව් සවුත් වේල්ස් ප්‍රධානියා පවසනවා. සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස ඉතා අසීරු වනු ඇති බවයි වේල්ස් ප්‍රධානී බෙරජික්ලියන් පවසන්නේ. රෝග ව්‍යාප්තියද සීග්වෙන් සිදුවන බැවින් ජනතාව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ. ගත වූ පැය 24 තුල ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතින් 38,667 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන්දියාවේ එක් දිනක වැඩිම කොවිඩ් ආසාදිතින් වාර්තා වන ප්‍රාන්ත අතර මෙවන විට ඉදිරියට පැමිණ ඇත්තේ කේරළ ප්‍රාන්තයයි. කේරළ ප්‍රාන්තයේ රෝග ව්‍යාප්තිය පාලනයට මෙවන විට සෞඛ්‍ය අංශ දැඩි උත්සාහයක් දරමින් සිටිනවා. ජනතාවගෙන් ඊට ලැබෙන සහාය අඩුවීම නිසා රෝග ව්‍යාප්තිය වැඩි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. එසේ වෙතත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වැඩිම කොවිඩ් මරණ ඊයේ දින වාර්තා වුණා. එය 114ක්. මේ අතර සම්පූර්ණයෙන් එන්නත් ලබා දුන් පුද්ගලයන්ට පමණක් සඳුදා සිට පංජාබ් ප්‍රාන්තයට ඇතුළු වීමට අවසර හිමිවනවා. ඉන්දියාවේ ඊයේ දිනට වඩා 6.6ක කොවිඩ් රෝගීන්ගේ අඩුවීමක්ද පෙන්눔 කිරීම විශේෂත්වයක්. මේ අතර කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝරයේ කොවිඩ් රෝගීන් වැඩිවීමත් සමග ලොක්ඩවුන් කර තිබෙනවා. ඒ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමටයි.
टेनेसी एक्सत् जनपद देश सीमा नियोजित विसेन व्याज कोविड 19 एन्नत कार्ड दहस गणना स्वागन तिबेनवा टेनेसी प्रांते मेंगी सीपीटी एक्सत् जनपद रेगुहा देश सीमा आरक्षक निरधारिन विसेन व्याज कोविड एन्नत कार्ड दहस गणना मेवन बिट स्वागन अति बव वार्ता वनवा चीन शेन्सिन ही सिट मेम व्याज कार्ड गेनवित्यति बवटाई तोरतुरु वार्ता वन्ने मेम कार्डोल नम उपन्दिने सह एन्नत तोरतुरु ओनेमायकुट लिविय हकी आकारेट हिस्तन तबा तिबेनवा कार्ड पत्तुल इहलिन एक्सत् जनपद रोग पालन वेलक मध्यस्थान संकेतेद अतुलत करेती अतर एम सियल्ल व्याज बवटाई अमेरिकानु बलधारीन पवसन्ने තවත් මාස 4ක් ගෙවෙද්දී කොරෝනාවට වසර 2ක් සපිරෙනවා 2009 දෙසැම්බර් 31 වනදා චීනය තුල නව වෛරසයක් මතුවීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වශයෙන් දැනුම් දුන්නා එදා ආරම්භ වූ COVID-19 ව්‍යසනය මේ වන විට මුළු මහත ලෝකයේම දැඩි ව්‍යාකූලත්වයකට පත් කර තිබෙනවා 2021 වසර වන විට වෙනස් වී ඇත්තේ වෛරසයේ මුහුණු වර පමණයි ඉන්දියාවේ ප්‍රථමයෙන් සුවගත් නව ප්‍රභේදය ලෝ පුරා මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතිනවා එය මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදයයි දිනෙන් දින වෙනස් වන COVID වෛරසයේ ඩෙල්ටා යනු එක් ප්‍රභේදයක් පමණක් බවයි විශේෂඥයන් අනතුරු හඟවන්නේ සනම්පමෙන් කොරෝනා වෛරසයේ සම්ප්‍රේෂණය වීම නැවැත්විය නොහැකි බවද විශේෂඥයන් පවසනවා ගුරු වැටුප් ගැටලුව පිළිබඳ කරුණු වාර්තා කිරීම සඳහා පත්කල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් සිය සංගමයටද කැඳවීමක් ලැබුණු බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළා ඒ අනුව අදාළ සාකච්ඡාව එළඹෙන අඟහරුවාදා දිනේදී පැවැත්වීමට නියමිතයි ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් සොයන්නට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කළා. ඒ අනුව අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ගුරු වෘත්තීය සංගම් කිහිපයක් සමග සාකච්ඡාවක්ද පැවැත්වුවා. මේ වන විට ගුරු වෘත්තීය සමිති සංධානියටද සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් කැඳවීමක් ලැබුණු බව වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළා. අප කළ විමසීමකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ඒ අනුව අදාළ සාකච්ඡාව එළඹ අඟහරුවාදා දින අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ගුරු වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ සියලු සංගම් එක්ව මිස වෙන වෙනම සාකච්ඡා සඳහා යන්නේ නැති බවයි. අමාත්‍ය අනුකමිටුවට කැඳවලා තියෙනවා අඟහරුවාදා අවසහයක දැන් වෘත්තීය සමිති විවිධ විද්‍යාලවලට කැඳවලා තියෙන්නේ. ඉතින් අපි ඉල්ලීමක් කළා වෙන වෙනම වෘත්තීය සමිතියට අපිට සම්බන්ධ වෙන්න බෑ. අපි ඔක්කොම වෘත්තීය සමිති එකට සම්බන්ධ වෙනවා බුරුසා විද්‍යාලවලට සම්බන්ධානේ. ඒක වෙන වෙනම අපි මුණ ගැහිලා ගුරු වැටුප් විෂමතා සංශෝධනය කරන ලෙස රජයට බල කරමින් පසුගිය ජූලි මස 12 වනදා ගුරු වෘත්තීය සංගම් සිය වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කළා. ඊට අදාළව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රමවේදයෙන් ඉවත් වූවා. ඒ අනුව ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රමවේදයෙන් ඉවත් වී අදට දින 34ක් වසර 2300ක් පෙරණි පොළොන්නරුව ඓතිහාසික කවුඩාගල පූජා භූමියේ චෛත්‍ය රාජානන් වහන්සේගේ කැණීම් කටයුතු ආරම්භ කර තිබෙනවා. කැණීම් කටයුතු වලින් පසු ලෝක උරුමයක්සේ සංරක්ෂණය කිරීමට සැලසුම් සකස් කර ඇතැයි විහාරාධිපති පූජ්‍ය පඤ්ඤා සිංහලංකාර හිමියන් පවසනවා. මේ අතර බලංගොඩ කූරගල ඓතිහාසික පොදුබිමද ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු සිදු වෙමින් පවතින බවද වාර්තා වනවා. පොළොන්නරුව ඓතිහාසික කවුඩාගල පූජා භූමියේ කැණීම් කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකයි. ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රමදායකත්වයද මීට ලැබී තිබෙනවා. කැණීම් කටයුතු වලින් පසු චෛත්‍ය රාජානන් වහන්සේ සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බවයි විහාරාධිපති හිමියන් පවසන්නේ. සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට මහවැලි කලාප භාර රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාද එක් වුණා. නැවත විනාශ මුඛයට යන නොදී අනාගත පරම්පරාව වෙනුවෙන් දායද කිරීමේ කාර්යය අපි ආරම්භ කරන්න තිබුණා. එතකොට තයක් සිහිපත් කරන්නට ඕන මේ දේ සියල්ල සිද්ධ වෙන්නේ බාහිර සම්පත් දායකත්වයත් එක්ක දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් දළ වශයෙන් ලක්ෂ 75ක සම්පූර්ණ මුදලක් පිළිබඳව අපිට ඇස්තමක ලබා දීලා තියෙනවා. නමුත් කැණීම් එකේ මුදල අඩු හෝ වැඩි වීමට හැකියාව තියෙනවා. ඒ නිසා අපි ඔබට ආරාධනයක් කරනවා මේ වැල්ලේ යන ඓතිහාසික උරුමයන් නැවත නුවපන් අනාගත පරපුර දායාද කරන්න අපත් සමග එකතු වෙලා මේ මතු පරපුර රැකීමේ කාර්යයට ඔබේ
බලංගොඩ කූරගල ඓතිහාසික පුදබිම නැවත ප්‍රතිනිර්මාණය කිරීමද දැන් සිදුවනවා. ඒ අනුව ඇසදිසි චෛත්‍ය සීම 2000කට පමණ පිරිසකට සිටිය හැකි දම්සභා මණ්ඩපයක්ද ඉදිකිරීමට නියමිතයි. ඊට අමතරව සුගන්ධ කුටිය, විහාර සංඝවාස, බෝමලු පෙත් සහ නව වාහන අංගණයක්ද මාස 10ක් තුල ඉදිකොට අවසන් කරන බව පූජ්‍ය ධම්මරතන ස්වාමින් වහන්සේ පවසනවා. මෑත කාලේ අවුරුදු 800කින් 900කින් මෙහා ඉතිහාසය ගත්තොතින් මේ 21වන සියවසේ දෙවැනි දශකයේ ජීවත් වෙන මිනිස්සු හැටියට අපි සතුටු වෙන්න ඕනේ. අවුරුදු 800ක වගේ ඉතිහාසයේ මෙහා ලංකාවේ දැවැන්ත විහාර ආරාම සංකීර්ණයක් එකවර ඉදිවෙන යුගයේ දැවැන්ත පුදබිමක් වෙත්නම් ඒක කූරගල මහා පුදබිමයි. බස්නාහිර පළාත් සභාව විසින් කාබනික දියර පොහොර හඳුන්වා දෙද්දී අම්පිටිය ප්‍රදේශයේ කාබනික පොහොර ආශ්‍රිතව සිදු කරන ලද කුඹරක වී අසුණු දෙලීම සිදු වුණා. බස්නාහිර පළාත් සභාවේ කෘෂි කර්ම අමාත්‍යාංශය විසින් නිපදවන ලද කාබනික දියර පොහොර එළිදැක්වීම ඊයේ සිදු වුණා. ඉතාමත්ම හොඳ පොහොර වර්ගයක් කියලා කියන්න පුළුවන්. අපි ඒවා කුඹුරු වලට දාලා බලලා තියෙනවා. තේ වගාවට එළවලු වලට ඒකේ ප්‍රගතිය ඉතාමත්ම ඉහළයි. අපේ අදහස නම් බස්නාහිර පළාතේ විතරක් නෙමෙයි අනිත් පළාත් වලටත් මේක සපයන්න. යම් කිසි කාලයක් යනවා අපිට ධාරිතාවය වැඩි කරගන්න. මල්වතු විහාර පාර්ශවයේ ඓතිහාසික අම්පිටිය දලුකොල්ල රජමහ විහාරයට අයත් කාබනික පොහොර ආශ්‍රිතව සිදු කරන ලද කුඹුරු අක්කරයක පමණ වී අසුණු නෙලීම ආරම්භ වී තිබෙනවා. ගෝයම් කැපීමට ප්‍රථම සමාජයෙන් අභාවයට යන පොදු පූජාවලට මුල් තැන දීමද මෙහිදී සිදු වුණා. ඓතිහාසික දලුගල් රාජමහා විහාරයට අයිති කුමුරයායක් මම මේ සැරේ කාබනික පොහොර උදාගෙන තාමත් සාර්ථක ලෙස වගා කරලා තියෙනවා. මම ඉල්ලීමක් කරනවා ලංකාවේ සියලුම ජන කොටස් වලින් මේ කාබනික පොහොර උදාගෙන හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් විදිහට මේ විදිහේ කටයුතු කරන්න ආරම්භ කරන්නත් පූර්වාදර්ශයක් ඇටියට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනය වන මොරගහ කන්ද මහවැලි කලාපයේ අඩු ආදායම් ලාභී පවුල්වල කාන්තාවන් ස්වයන් රැකියාවක් ලෙස ආරම්භ කරන ලද බිම්මල් වගාවත සරුවට සිදුවන බව අප වාර්තාකරුවන් පවසනවා. කාන්තාවන් සිය දිනෙකු සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් රුපියල් 50,000 බැගින් වූ මුදලක් ලබා දී ඇති අතර අවශ්‍ය උපදෙස් සපයනු ලබනවා. මෙම වගා භූමි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේද පරීක්ෂණයට ලක් වුණා. දැන් අවුරුදු දෙකක් විතර යන පටන්ගෙන මගේ ගේ ඇතුලේ තමයි මේක පටන් ගත්තේ. වෙළඳ පළක් තියෙනවා. මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු සවස 6ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.